ఉంటుంది మనసు దేవశక్తి ఏదో ప్రార్థన కన్నా మాకట్టగ్గను పొడ్డక్ కథా కరండి ఇదిగో మాకట్టకి ఎత్తటమ లుకు చేంజ్ ఎక్కక్ నే తామ అపి బీటీసీ చార్ట్ ఎక్క బెలువత్ ఏమ తామ బీటీసీ మే రేంజ్ ఎక్క కన్సోలిడేట్ వెనక మంతిన్ని బీటీసీ మెత్తన ఎత్తటమ మం డ్రాప్ కల్ల పెన్నుత్ ఏ మెత్తనమ కన్సోలిడేట్ వెన్న ఇడ కడక్ తీనో මගේ පෞද්ගලික මතය නම් BTC මේ පල්ලෙහා රේන්ජ් එකට ඇවිල්ලා 42,000 40 අඩු තරමේ 42,000 රේන්ජ් එකවත් ටච් කළා ගොඩක් කලවට අප් වෙයි කියන පෞද්ගලික මතය තමයි මම තාම ඉන්නේ අපි බලමු මාකට් එක මොකද වෙන්නේ කියලා කොයින් මාකට් කැප් එක අපි අරගෙන බලුවොත් එහෙම ඔයාලට පේනවා අදත් කොම රෙඩ් තමයි තියෙන්නේ ඩොච් එක නම් ඇත්තටම ඊ අප් වුණා ඊළඟ ට්වීට් එකක් දාලා තිබ්බ නිසා ඩොච් කියන්නේ මුලින්ම කියනවානේ මම ෆලෝ කරන කොයින් එකක් නෙවෙයි මේක මේ සපෝට් එක කොච්චර දුරට රැඳිලා තියෙද කියලා කියන්න බෑ හරියටම ගොඩක් වෙලාවට දැන් ෂිප් කොයින් එක වගේ අරගෙන බැලුවොත් එහෙම ඒකේ ගොඩක් ප්‍රොජෙක්ට් යනවා මේ වෙනකොට ගේම් ඩෙවලොප්මන්ට් එකක් යනවා ප්ලේ ටු වෙන ගේම් එකක් ඒගොල්ලෝ ඩෙවලොප් කරනවා තියෙන්නේ ඊට අමතරව ඒගොල්ලන්ගේම කියලා වෙනම බ්ලොක් චේන් එකක් හදනවා ගොඩක් දැන් තියෙන ප්ලට්ෆෝම් ෂිප් එක ලිස්ට් කරගෙන යනවා ඒ නිසා ඇත්තටම ඩොච් කොයින් එකට වඩා මම ෂිප් කොයින් එක ෆලෝ කරනවා ෂිප් කොයින් එක ගැන කතා කරනවා නම් මේක දැන් මාකට් එකේ මේ හදලා තියෙන පැටර්න් එකත් එක්ක බලවම ඔයාලට පේනවා මෙතන මේ 3200 කියන සපෝට් එක තාම බ්‍රේක් කරේ නැහැ මේක ඇත්තටම දැන් හොඳ ස්ට්‍රොง සපෝට් එකක් වෙලා තියෙන්නේ මෙතනින් දැන් ඇත්තටම යන නිවුස් එක ගොඩක් වෙලාවට ෂිප් එක මෙතනින් බ්‍රේක් වෙන්න ලොකු ඉඩක් තියෙනවා උඩට එහෙම බ්‍රේක් වුණේ නැත්තම් බැරිලවත් එකපාර IBTC කඩගෙන පල්ලෙහාට ආවොත් එහෙම ෂිප් එක ගොඩක් වෙලාවට මෙන්න මේ 22,000 කියන සපෝට් එක ටච් කළා ඒ දෙතනින් අප් වෙයි කියලා තමයි මගේ පෞද්ගලික මතය නම් තියෙන්නේ මේක ඇත්තටම ගොඩක් ඉස්සරහට ලොකු පොටෙන්ෂල් එකක් තියෙන කොයින් එකක් කොයින් මාකට් කැප් එකේ බැලුවත් අපි දැනට ඉන්නේ 13 වෙනි තැන මේක ගොඩක් වෙලාවට එන අවුරුද්ද ඉවර වෙනකොට ස්ටේබල් කොයින් නෙමෙයි ඇත්තටම টপ 5 කොයින් අතරට එහෙම නැත්නම් අඩුම තරම් টপ 10 අතරට දෙයි කියලා තමයි මගේ පෞද්ගලික මතය නම් තියෙන්නේ බලමු ඉතින් ඉස්සරහට මාකට් එක කොයි වගේ වේද කියලා දැන් ලෝක ආර්ථික යන සිටුේෂන් එකත් එක්ක එතකොට තව පොඩි දෙයක් මතක් කරන්න ඕනේ XRP එකේ ලෝ ස්විට් එක ගැන මේකෙන් ගොඩක් වෙලාවට දැන් XRP එකෙන් පස්සේ ගොඩක් කට්ටිය කතා කරන්න ගත්තා Bitcoin එකයි Ethereum එකයි කියන්නේ රෙජිස්ටර්ලා නැති කොයින් දෙකක් ඇයි ඒවට එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැත්තේ කියලා XRP එකට විතරක් ඇයි මේ විදියට ලෝ ස්විට් එකක් දාලා තියෙන්නේ කියලා සෙක් එකෙන් වැඩි ඉඩකඩක් තියෙනවා XRP මේ සෙක් එක වින් කරන්න එහෙම වුණොත් XRP එකෙත් අපිට ලොකු මූවමන්ට් එකක් බලා ගන්න පුළුවන් වෙයි. මගේ නම් ඇත්තටම දැනට එහෙම ලොකු ටාගට් එකක් නැහැ. XRP එක අඩුම මෙන්න මේ 2-3 කියන ඩොලර් රේන්ජ් වලට ඒ කියන ටාගට් එක තමයි XRP එකේ දැනට තියෙන්නේ මගේ පෞද්ගලික ටාගට් එක. ගොඩක් වෙලාවට ඒක මේ අවුරුද්ද වෙන එකක් නැහැ. අපිට වෙන මාර්තු වගේ වෙනකොට ලොකු මූවමන්ට් එකක් XRP එකෙත් බලා ගන්න පුළුවන් අය. ක්‍රිප්ටෝ කොයින් අපි බැලුවොත් එහෙම මාකට් කැප් එක දැනට අපි ට්‍රිලියන 2ක තමයි මාකට් එක තියෙන්නේ ක්‍රිප්ටෝ කොයින් කියන මාකට් එක. පහුගිය මාසේ ට්‍රිලියන 3 කියන රේන්ජ් එකට ගියා ඒ දැන් ආයි අඩු වෙගෙන යනවා. ක්‍රිප්ටෝ මාකට් එක ගැන කතා කරනවා නම් ඇත්තටම මේක තියෙන්නේ තාම මේ පටන් ගන්නවදී. ක්‍රිප්ටෝ වලට තාම කට්ටිය එකතු වෙන ගමන් තියෙන්නේ. ඔයාලා ස්ටොක් මාකට් එක වගේ අරගෙන බලුවොත් එහෙම ස්ටොක් මාකට් එකේ මේ වෙනකොට 100 ට්‍රිලියන් විතර දිනනවා. ඉතින් අපි දැන් මේ ක්‍රිප්ටෝ මාකට් එකට එන්ට් වෙලා හිටියොත් ඔයාලට හිතා ගන්න පුළුවන් මේක ක්‍රිප්ටෝ මාකට් කැප් එක 100 ට්‍රිලියන් වුණාම අපිට කොච්චර ලොකු පොටෙන්ෂල් එකක් තියෙනවද කියලා ඉස්සරහ අවුරුදු 10-15 ඇතුළත කනිසා ගොඩක් මතක් කරන්න තියෙන්නේ ඔයාලා උඩින් බයි කරලා තියෙනවා නම් සෙල් කරන්න එපා මේක තියාගෙන ඉන්න තව මාස උපරිම 3ක් යයි මාකට් එක ආයි මේ 60,000 කියන රේන්ජ් එකට එනවා පරිස්සමෙන් ට්‍රේඩ් කරන්න හැමෝටම සුබ දවසක් ස්තුතියි